கத்துக்கல உத்மதீஷனா. අනාත්ම කියන වචනේ අපේ වචනයක් නෙමෙයි සංස්කෘත වචනේ. අනාත්ම කියන්නේ අපේ වචනේ. අපි අනාත්ම කියන්නේ පාලි වචනේ. අනාත කියන්නේ සිංහල වචනේ. අනාත්ම කියන්නේ සංස්කෘත වචනේ. සංස්කෘත වචනේ අනාත්ම කිව්වොත් ආත්මයක් නැහැ කියන එක. අනාත්ම කියන්නේ අනාත්ම ආහාර කට්ටේ නැති. සාරයි කියලා ගන්න හරයක් නැහැ කියන එකයි අනාත්ම කිව්ව අනාත්ම කිව්. අපි අනාත්ම කියන්නේ දෙය අර්ථ අනාත වූ. ගැහැළම මේක අනාත වුණා ගැහැළම මේක අසරණ වුණා. එහෙනම් මොකද? අසරණ වෙච්ච කෙනාට පිට වෙන්න පුළුවන් කන්න බොන්න දින අස්සම් කරලා කාමවත් අත නැතිල හරි වෙන්නේ නැහැ. අසරණ ඇටි පිට උනේ. එයාලා මේ අනාත වෙලා කියලා කොහොම හදන්න? ජීවිත කාලය තුල එයා හදන්න බැහැ ඉතින්. අනාත වෙලා යනවා බලන්න. අන්න අනාතේ වෙන හැ අසරණේ වෙනවා. ඉතින් අනාත කියන එක ඊට හරි ගැඹුරු අසරණ වුණා කියනට වෙයි. අනාත උනොත් හදා ගන්න බැහැ. ඒ වගේ මේ සතරදී අනාතේ වදින් යන අපිට. ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවෙන් දුකෙන් දුක්නසෙන් උපාය ඇති මිදෙන්නේ කොහොමද? මහලු වෙන ස්වභාවය ඇති අපිට. මහලු වෙන ස්වභාවයෙන් මිදෙන්න බෑ කොච්චර දන්නව හිටියත්. ලෙඩ හැදෙන ස්වභාවයක නැති අපිට කවුරු මොනවා කිව්වා ලෙඩ වලින් මිදෙන්න බෑ. වැහැරීමේ ස්වභාවයක නැති අපිට වැහැරීමේ මිදෙන්න බෑ. මරණයේ ස්වභාවයක නැති සත්වයාට කොච්චර ජීවත් වෙන්න හැදුවත් මරණයෙන් මිදෙන්න බෑ අනාතවත්. අනාත කියන්නේ පිටේ නෝක වේරන් කවුරුවත්. මෙන්න අනාත සත්ව. මේ අනාතත්වයේ තීරුම් ගන්නට අපි කොච්චර හොඳයි කියලා හරවත් තියා හිතාගියත් ඒ හිතයින මුලාවක් නේද හරයක් දකින්න හම් වෙන්නේ නැහැ හොඳයි කියන්නේ. ඔය ඔක්කොම ගෙවිලා වැනසිලා යන්නේ ඔයක වේ. අනාත්ම බව හොදේරුම් ගන්න. අනාත්ම කියන වචනේ ඊට වඩා ගැඹුරු එක. ඒක අනාත්ම කියවම ආත්මයක් නැහැ කියන වචනයක් කරගෙන ආත්ම ඇස ආත්ම දැත කියන මේ අන්ත දෙක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආත්මය කියන දහවක් උත්තර දුන්නේ නැහැ. මොකද පැහැදිලිව පෙන්නනවා සාස්වත වාදී නැති පොරසක් ඉන්න. ඒ අය ඒගොල්ලන්ගේ දෘෂ්ටියට වැටෙනවා මම ආත්මයක් තියනවා කිව්වා. ආත්මයක් නැහැ කිව්වොත් විචේදවාදී පිළිගත්ත තවත් පොරසක් ඉන්න. ඒගොල්ලෝ හිතනවා මම විචේදවාදී කතා කළා උත්තේජවාදීයි මේ දේ දනගලේ කි. එනම් ඔය වචන දෙක භාවිත කරන්නේ නැහැ කියලා උත්තර නැහැ අයින් කළා. ඉතින් අනාත්ම කියන වචනේ ආරම්භකද අහාරයි. ආරත්වයක් නැහැ කියලා ගන්න කියලා අපි. දැන් ඔය අතන ගාකට පැටලලා තියෙන්නේ. මේක තෝරා ගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.